ඊඒස් මයිකෝවල් YouTube channel එක තු යාළුවෝ හැමෝම වෙනදාගේම අපි ආයිබෝන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඔයගොල්ලෝ දැක්කමගේ thumbnail එකේ තියෙන විදිහට මෙන්න මේ YouTube එක භාවිතයෙන් කරන්න පුළුවන් tricks පහක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මම මේක නොදන්න කෑයුවෙක් කර ඉන්නා නම් මේක share කරන්නම් දැක් කරන්නත් එපා. ඒ වගේම video බලන යට තියෙන රතු පාට subscribe button මේක click කරන්නම් දැක් කරන්න එපා. අද අපි කතා කරන්නේ මෙන්න මේ YouTube එකෙන් කරන්න පුළුවන් tricks පහක් ගැන. පළවෙනි එක විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ YouTube search එක මම කරන්න පුළුවන් දේවල් තුනක්. ඔයාලා නම් පළවෙනි එක විදිහට මම කතා කරන්නේ ඔයාලා දන්නවා අපි මේ YouTube එකේ බැලුවට ඔයා මේ වීඩියෝ බලන්නේ YouTube එකේ. හැබැයි ඔයාලා නොදන්න රහස් ගොඩක් තියෙනවා මේ YouTube එක ඇතුළේ හැංගිලා. එහෙනම් මම මේ අදින් පළවෙනි එක කතා කරන්නේ මේ search එක මගින් කරන්න පුළුවන් විනෝදාත්මක දේවල් තුනක්. පළවෙනි විදිහට ඔයගොල්ලෝ මේ use the for loop කියලා ගැහුවොත් ඔයාලා මේ පේන විදිහට ඔයාලා බලන්න මේ YouTube එකේ තියෙන videos එහා මෙහා කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඔන්න මේ මේක Android phone එක නම් බැරි වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. හැබැයි ඔයගොල්ලෝ Chrome browser වගේ එකක් භාවිතා කරොත් ගොඩක් දුරට මේක වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් මේක පරිගණකයක වගේ කරොත් අනිවාර්යයෙන් මේ දේවල් වීමේ හැකියාවක්ද? නැත්නම් මේ Android phone එක වගේ නම් පොඩ්ඩක් මේක දුර වෙන්න පුළුවන් වෙන ප්‍රමාණය. ඒ වගේම මම ඊළඟට කතා කරන්නේ මේක දිනවා do the handshake කියලා. මේ විදිහට මේක ටයිප් කරොත් ඔයාලට පුළුවන් ඔන්න මේ වීඩියෝ එකෙන් දඟලන්න පටන් ගන්න ඕනෙ පේනවා. ඒ වගේම ඔයගොල්ලෝ මේ YouTube blog එක පොඩ්ඩක් දඟලන්න පටන් ගන්න පොඩි ඔඩියෝ සවුන්ඩ් එකක් වගේ එන සද්දයක් ඔයාලට ඇහෙනවා. දැන් ඔයාලට තේරෙනවා මේ මම ඊළඟට කතා කරන්නේ මේ සර්ච් එක ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වීඩියෝස් වල කවදාවත් කලර්ෆුල් විදිහට අකුරු පෙන්වන්නේ නැහැ. හැබැයි මේ ඩොජ් මීම් කියලා ඔයගොල්ලෝ ගැහුවොත් ඉතාමත් කලර්ෆුල් ආකාරයට එක එක විදිහට මේ ටයිටල්ස් පෙන්වන්න පටන් ගන්නවා. මේකත් එකක් තමයි මේ YouTube search එක මගින් කරන්න පුළුවන්. මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක දෙවෙනි එක හැටියට ඔයගොල්ලෝ TV view එකක් විදිහට මේ ෆෝන් එකෙන් බලන්න ඕන නම් මේ YouTube එක ඔයාලට කරන් තියෙන්නේ මේ YouTube එකට ගිහින් ඒක උඩ තියෙනවා www.youtube.com කියලා තමයි ඇත්තේ. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ එතනට මේ පේනවා වගේ ඔයගලන්ට පේනවා වගේ මේ ටැබ් එකේ අන්න ඒ විදිහට ටයිප් කරොත් ඔයගලන්ට පේනවා මේක TV එකේ පේන විදිහම ලස්සනට ලෝඩ් වෙලා ඒ YouTube එකටම යනවා. ඒක තමයි එකක් මේ YouTube එකේ මගින් කරන්න පුළුවන්. මේ වගේම තව එකක් තමයි තුන්වෙනි විදිහට මම කතා කරන්නේ ඔයගොල්ලෝ දන්නා ඔයගලන්ට ගොඩක් වෙලාවට වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. මේ වෙලාවට ඔයගොල්ලෝ මොකද කරන්නේ? ගොඩක් ඇප්ස් ඩවුන්ලෝඩ් කරලා ලින්ක් පේස්ට් කොපි පේස්ට් කරලා වගේ ගොඩක් දේවල් කරන්න ඕනේ නැහැ මේකට. තම්දීන ඉතම සුළු දෙය. ඔයාලා කරන්නේ www.youtube.com/.com කියලා තමයි ඇත්තේ අනිවාර්යෙන්. නැත්නම් ඔයාලා කරන් තියන අර www. කියන එක හැබැයි S අකුරු දෙකක් තියෙනවා. ඒතර ඔයාලා කෙරෙන එක වෙබ්සයිට් එකට යනවා. මේ මේකෙන් අපිට ඕන විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් තියෙනවා. මේක ඔයාලන්ට MP3 අපිට ඕන පික්සල් 720 ඒ ආකාරයට මේක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මම හතරවෙනි එක හැටියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ මේ ෆෝන් එකේ දැන් රිපීට් කරලා රිපීට් YouTube එකේ වීඩියෝ රිපීට් කරලා බලන්න ඕනේ. තරම් තියෙන්නේ ඔයගොල්ලන් මේ අර www.youtube.com කියන එකට තරම් තියෙන්නේ අර www.youtube repeat කියලා සර්ච් කරන්න ඕනේ. රිපීට් කියලා එතන ටැබ් එකේ ටයිප් කරලා එතකොට ඔයගොල්ලන්ගේ ටයිප් වෙලා තියෙන ඕන www.youtuberepeat.com කියලා තමයි සර්ච් වෙන ඕන. ඒක සර්ච් කරා. එතකොට ඔයගොල්ලෝ වෙනම වෙබ්සයිට් එකකට යනවා. මේ වෙබ්සයිට් එකේ ඔයගොල්ලන්ට කරන් තියෙන අපිට ඔයගොල්ලන්ට එතකොට යට ගියම් බලන්න පුළුවන් මේ එක එක පොඩි පොඩි ටූල්ස් වගේ. මේ මේක පොඩ්ඩක් අපිට ඕන් තරමට මේක පොඩි කරලා ගත්තාම ඔයගොල්ලෝ ඔයාට හිතන්න ඔයාට ඕන සින්දු කෑල්ලක් තියෙනවා අපිට ඕන හරිය. එතන ඉඳන් එතනට විතරයි ආයි රිපීට් වෙවි මේ පේනවා වගේ රිපීට් කරොත් ඒ ටික විතරයි දිගටම රිපීට් වෙවි යන්නේ. අන්න ඒකත් එකක් තමයි මෙන්න මේ YouTube එකෙන් කරන්න පුළුවන්. මම අන්තිම එක විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ දන්නා මේ YouTube එකේ ගොඩක් songs වගේ සින්දු තියෙනවා. මේ සින්දු හැම හොයාගන්න බෑ ගොඩක් කට්ටියට. මේ සින්දු හොයාගන්න කරන්න පුළුවන් එක වෙබ්සයිට් එක තමයි hub.lk. ඔයාලට පේනවා වගේ මේක සර්ච් කරොත් ඔයාලා මේ වෙබ්සයිට් එකට යනවා. එතකොට අර link එක එතන තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ වීඩියෝ එක song එක මෙන්න මේකයි කියලා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක මොන හරි දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තයි කියලා. යට තියෙන රතු පාට subscribe button එක මේක click කරන්න නම් දැක් කරන්න එපා. ඒ වගේම නොදන්න කෑඩියුක් කරින්න නම් මේක share කරන්න නම් දැක් කරන්න එපා. ඔයාලගේ අදහස පල්ලෙහා comment section එක comment කරන්න නම් දැක් කරන්න එපා. ඒ වගේම අනිවාර්යයෙන්ම like කරන්න follow කරන්න comment කරන්න ඔයාලම දැක් කරන්න එපා.